กับบิ๊กสันดาห์สันดาห์มีปุ๊บประมาณนี้ประมาณนี้มันเอติประมาณนี้ที่มีเป็นบัลลาด้ากันนะතමයි මේක ගන්න ඕනේ උඩු අතර ගාලා උඩු අතරම අයින් කරන එක තමයි මේ බේසල් ක්‍රමේ ඒකෙදි දැන් මම මේක අතින්ම ගාලා පෙන්නනවා කොහොඹ ස්ක්‍රබ් එකනේ මේ කොහොඹ ස්ක්‍රබ් එකක් මොකක්ද අපි මේ කොහොඹම තමයි මේ හැම එකටම යොදා ගන්න ඒ කියන්නේ එක වර්ගයකින් කරන එක මොහොනට සුදුසුයි මේකේ විස බීජනාශක තියෙන මොහොනේ හැම වර්ධනය ඒ වගේ දේවල් ඇති කිරීමේ හැකියාව මේ කොහොඹ වලට තියෙනවා අපි මේ නීපැණි සමග තමයි මිශ්‍ර කරලා මේ ස්ක්‍රබ් එක හදලා තියෙන්නේ. ඒක හැම විටම මෙන්න මේ අතට මොන උඩු අතට ගාගන්න ඕනේ. මේකත් ගාලා වේලෙනකන් තියෙනවනේ විනාඩි 20ක් විතර මේකත් තියාගන්න ඕනේ. මේ ආකාරයට ගාලා විනාඩි 20ක් වගේ හිමුත් කියලා ඊට පස්සේ උඩු අතට අයින් කිරීම කරන්න ඕනේ. බයි මේ පැණි මරු જાති දෙක මේක කන්න පුළුවන් මේක කන්නත් පුළුවන් තිත්ත නෑ එන ඕම කටේ චුට්ටක් ගා කටේ තුලේ ගියනකොට දෙලව ගන්න එක අපි දැන් මේ ස්ක්‍රබ් එක විනාඩි 20ක් තිබ්බට පස්සේ මේ විදිහට පුළුන් මේ වගේ පුළුන් කැරි දෙකක් අරගෙන මෙහෙම උඩු අතට පිහලා ඉවත් කරගන්න ඕනේ. මෙහෙම පිහිනේ උඩු අතට පිහිනේ එකේදී හැම එල්ලා වැටෙන ගතිය පහලට එල්ලා වැටෙන ගතිය නැති කිරීම නම් සාමයි අපි මේ උඩ අතට මේ විදිහට පිහලා මේක අයින් කරන්නේ. අනිත් එක හැම සීරීමක් වගේ දෙයක් ඇති වෙනකොට මේ ආකාරයට ගන්නකොට හැම පහලට මදින්න මදින්න විතරම හැම එල්ලා වැටීමක් සිදු වෙනවා. ඒක නැති කිරීම සඳහා තමයි මේ ආකාරයට මේ අතට ටික අයින් කර ඉවත් කරන්න අවශ්‍ය වෙන්නේ. මෙසේ මෙහෙම ඉවත් කරගෙන ඉවර වෙලා අපි මේක ආපහු උණු වතුරෙන් ලා රසනේ උණු වතුරෙන් ඒක සෝදලා ඉවත් කරන්න ඕනේ. ස්ක්‍රබ් එකක් හැම වෙලාවෙම ලා රසනේ උණු වතුරෙන් මේ පැණි වැද්දයක් භාවිතා කරපුවාම මේ පැණි මේ කිරි වගේ දේවල් භාවිතා කිරීමෙන් කිරි වර්ග හොදන්න ඕන උණු වතුරෙන්. ඊළඟට තෝණ එක තමයි තෝණ එක කියන්නේ පෝෂණීය වැස්ම තමයි මේ සකස් කරන්නේ. මේකෙදි කොහොමද කුඩු එකට අපි දාගන්න ඕනේ මේ අයිස් වතුරද? අයිස් වතුරත් එක්ක කලවම් කරලා තමයි මේක පෝෂණීය වැස්ම හදාගන්නේ. මේක පෝෂණීය වැස්ම කියන්නේ අපි තෝණ එකක් කියලා හඳුන්වන්නේ මේක. මේක තමයි පෝෂණීය වැස්ම. මේකේ කොහොමද කුඩු අයිස් වතුරය තමයි අපි කලවම් කරලා ගත්තේ. දැන් මේ ලෑස්ති කරගත්ත කෝණ එක මේ ආකාරයට උඩ අතට හැම වෙලාවෙම අපි මේ උඩ අත පාවිච්චි කරන්නේ මේ උඩ අතට මේ ආකාරයට දා ගන්නවා. මේ
ඒකෙදි කරන්නේ මේ ටෝන එකකින් කරන්නේ ගොඩක් වෙලාවට තද සුළඳින් වියලික භාවයේ يعني ආරක්ෂකම ආරක්ෂා කිරීම තමයි මේකින් කරන්නේ. මේ කළු ලප මේ වල ගොඩලි මේ වගේ පොඩි ඉන්තරවගේ තියෙනවා ඔක්කොම මේකෙදි වහන ආකාරයක වැසෙන ආකාරයක මේ ගන්න ඕනේ. දැවට පස්සේ මේන් තමයි ඒක අදි කරගන්න හැකියාව තියෙන්නේ. ආගත්ත තෝණ එක දැන් විනාඩි 10කට විතර පස්සේ මේ කොහමද තෝණ එක වේලුණාට පස්සේ මේ ආකාරයට නැවත කුණු කබල් එක ඉවත් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. මම උඩුwidehatට මේ ආකාරයට ඉවත් කිරීම සිදු කරගන්නවා.